සතර සතිපට්ඨාන ධර්මයන් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර දෙන්න. සතර සතිපට්ඨාන ධර්මයන් කියලා කියන්නේ කුමක ඵලයක්ද කියන කාරණේ ඉස්සෙල්ලා දකින්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හත පරිපූර්ණ කරලා අටවෙනි මාර්ගාංගය හැටියට සකස් වෙන සම්මා සමාධියේ ඵලය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. තේරෙනවද? එනිසා අපිට කවදාක්වත් සම්මා සමාධිය, ඒ කියන්නේ ධානාගත හිතක්, සමාධිමත් හිතක්, ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පංච නීවරණ යටපත් වුණා වූ හිතකින් තොරව සතර සතිපට්ඨානේ දකින්න බෑ. එනිසා කෙනෙක් කියනවා නම් මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මට අදාළ නෑ, මං සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා කියලා, ඒක ධර්මයට එකඟ කාරණයක් නෙමෙයි. තේරෙනවද? එනිසා අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගෙන මුල් මාර්ගාංග හත වඩලා ලබන්නා වූ අටවෙනි මාර්ගයේ සම්මා සමාධිය තුලිනුයි සතර සතිපට්ඨාන ධර්මයන් කරා අපි යන්නේ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිවන් මාර්ගයේ තීරකම බලවේගය, තීරණාත්මකම බලවේගය මේ සතර සතිපට්ඨාන ධර්මයන් කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කරගෙන සතර සතිපට්ඨාන ධර්මයන් නිවැරදිව වැඩුවොත් එයා දවස් 7කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති වෙන්න ඕනි කියලා. දින 7කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති වෙන්න ඕනි කියලා. එයාට දින 7කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් එයා සති 7කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති වෙන්න ඕනි කියලා. සති 7කිනුත් එයා මාර්ගයේ වඩලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අසමත් වුණොත් බුදුරජාන් වහන්සේ කියනවා එයා මාස 7කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති වෙන්න ඕනි කියලා. එතකොට යා මාර්ගයේ වඩලා මාස 7කෙනුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න අදක්ෂ වුණොත් බුදුරජාණන් වහන්සේ කියනවා උපරිම අවුරුදු 7කින් යා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා. තේරෙනවද? ඒ කියන්නේ යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව පරිපූර්ණ කරලා සම්මා සමාධිය තුලින් සතර සටිපට්ඨාන ධර්මයන් කරා ගියොත් උපරිම අවුරුදු 7කින් යා අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් බලන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ලක්ෂ ගානක් මුණගැහිලත් මේ මොහොතේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මුණගැහිලත් අපිට තාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණේ කුමක් නිසාද? උපරිම අවුරුදු 7ක්වත් අපි තාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කරගෙන සතර සටිපට්ඨාන ධර්මයන් වඩලා නැහැ. මොකද එහෙම වුණා එහෙම වෙන්නේ නැත්තම් එහෙම වෙන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියන දේ බොරු වෙන්නේ බැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ අවුරුදු 7ක් අනිවාර්යෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කරගෙන සතර සටිපට්ඨාන ධර්මයන් නිවැරදිව වැඩුවා නම් අනිවාර්යෙන්ම උතුම් රහත් ඵලයට පත් වෙනවා කියලා. එහෙනම් අපිට තාම මේ ජීවිතයේ උතුම් රහත් ඵලයට පත් වෙන්න බැරි වුණේ කුමක් නිසාද? අපි තාම මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී එක දිගට නොකඩවා අවුරුදු 7ක් මේ ධර්ම මාර්ගයේ වඩලා නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරේතුරුවම නිවැරදි මාර්ගය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික වශයෙන් වඩලා ලෝකෝත්තර හැටියට යොමු කරගෙන සතර සටිපට්ඨාන ධර්මයන් නිවැරදිව වැඩුවොත් ඔබට උපරිම අවුරුදු 7ක් තුල මේ උතුම් චතුරාර්ය අවබෝධ කරන්න පුළුවන්, සත්‍ය අවබෝධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතනදී මේ සතර සටිපට්ඨාන ධර්මයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාය, චිත්ත, ධම්ම, වේදනා කියන කාරණා තුලයි. එතකොට සතර සටිපට්ඨාන ධර්මයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම අපිට මොකද්ද දේශනා කරන්නේ? කායානුපස්සනාව. තේරෙනවද? කායානුපස්සනාව දේශනා කරලයි බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව දේශනා කරන්නේ. එහෙනම් මුලින්ම අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට කායානුපස්සනාවට අපේ සිත යොමු කරන්න. තේරෙනවද? හිතේ අනිත්‍යභාවය දකින්න පෙරාතුව බුදුරජාණන් වහන්සේ එතෙන්දි දේශනා කරනවා රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. මොකද එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් මගෙන් එක්තරා අවස්ථාවක ප්‍රශ්නයක් ඇහුවා, ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මුලින්ම දැක්කේ රුවන්වැලි මහාසෑය අනිත්‍යයි කියන කාරණේද, රුවන්වැලි මහාසෑය දැක්කා වූ හිත අනිත්‍යයි කියන කාරණේද කියලා. එතකොට මම උන්වහන්සේට කිව්වේ මම මුලින්ම දැක්කේ රුවන්වැලි මහාසෑය අනිත්‍යයි කියන කාරණේ. රුවන්වැලි මහාසෑය අනාගතයේදී
කාලගුණික දේශගුණික විපත්තීන් නිසා විනාස වෙලා මහපොළොවට පස් වෙලා යනවා කියන කාරණය මම දැක්කේ. මේ මොහොතේ කිරිපාට සුදෙන් බබලන්නා වූ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට බබලන්නා වූ ස්වර්ණමාලී මහා සෑසදුන් වහන්සේ යම් දවසක මේ මහපොළවේ පස කියන සතර මහධාතුවට එකතු වෙනවා කියන කාරණය දැක්කේ. එහෙම රූපය කෙරෙහි විදර්ශනාව සකස් කරද්දී අවසානයේ මට රුවන්වැලි මහා සෑය සිහිපත් වෙද්දිම ඒ හිත අනිත්‍යයි කියන දක්ෂතාවය ලැබුණා. එතන එහෙම නිසා බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම දේශනා කරන්නේ මොකද්ද? සතර සටිපට්ඨාන ධර්මයට අදාළව රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. තේරෙනවද? අපිට අවශ්‍ය ආකාරයට ධර්ම මාර්ගයේ ගිහිල්ලා මේ කටයුත්ත කරගන්න පුළුවන්කම. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයට අදාළව මාර්ගය හදාරන්න. තේරෙනවද? මොකද මම මුලින් සකස් කළා මේ ධර්මයේ සැඟවිලා තියෙන්නේ තමා තුළමයි කියලා. තමා තුළමයි සැඟවිලා තියෙන්නේ. තමා තුළම සැඟවිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ මුළු විශ්ව ලෝක ධාතුවම මේ රූපය තුළට ගෙනල්ලා පෙන්නනවා. එක්තරා අවස්ථාවක රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, පෙර ජීවිතේ මං එර්දිමත් ඍෂුවරයෙක්. මං එර්දිමත් ඍෂුවරයෙක් හැටියට ඉපදිලා මට ලොකු භාග්‍යයක් ලැබුණා. ඒ භාග්‍ය තමයි මගේ එක පියවරක් මට යොදුන් හතරක් ඈතට, දැන් අපි එක පියවරක් තියෙන අඩි දෙකක් ඈතට, එයාට යොදුන් හතරක් ඈතට පියවර තියන්න. මේ ඍෂිවරයා කල්පනා කරනවා මෙයාට මේ ලැබුණ අවස්ථාවෙන් මං ඇවිදගෙන ගිහිල්ලා මේ ලෝකේ කොන හොයාගන්නවා කියලා. ලෝකේ කොන හොයාගන්නවා කියලා මෙයා අර දීර්ඝ පියවර තබමින් ලෝකේ කොන හොයන්න ගියා. මේ ඍෂිවරයා අවුරුදු 100ක් ජීවත් වෙනවා. මුළු අවුරුදු 100ම මේ ඍෂිවරයා අර යොදුන් හතරක් දිග පියවර තබමින් ගියත් එයාට ලෝකයේ අවසානයේ තබා ලෝකයේ ආරම්භයවත් සොයාගන්න, එයා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට ලෝකයේ කෙලවරක් තබා ලෝකයේ ආරම්භයවත් සොයාගන්න. ඒ වෙලාවේ කියනවා රෝහිතස්ස, ඔබ ලෝකයේ තමා තුල තබාගෙන ලෝකයේ තුල ලෝකයේ සොයලා තිනවා කියලා. එතකොට ලෝකයේ තමා තුල කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේයි මේ නාම රූප දෙකට ලෝකයේ බුදුරජාණන් වහන්සේ ගේන්නේයි. ඔබ හිතන්න ඔබ ඉරෙන් කෑල්ලක් කඩලා ගෙනල්ලා මෙතනින් තියෙනවා. හඳෙන් කෑල්ලක් කඩලා ගෙනල්ලා මෙතනින් තියෙනවා. වලාකුලකින් කෑල්ලක් කඩලා ගෙනල්ලා මෙතනින් තියෙනවා. මහපොළවෙන් කෑල්ලක් කඩලා මෙතනින් තියෙනවා. මේ ශරීරයෙන් මස් කෑල්ලක් කඩලා මෙතනින්. මේ සියලු දෙයක් කුමක්ද? සතර මහා ධාතු. මේ සියල්ලෙම සංයුතුව සතර මහා ධාතුව වුණත් අපි සම්මුති නම් දීලා තිනවා මේක ඉර, මේක හඳ, මේක තාරකා, මේක මහපොළව, මේක මස කියලා. සම්මුති නාම දුන්නත් සියල්ල සැදිලා තියෙන සතර මහා ධාතුවේ. එහෙනම් ඔබ යම් මොහතක මේ රූපය සතර මහා ධාතුවක කියන කාරණය අවබෝධ කරගනිද්දී ඉරත්, හඳත්, තාරකාත්, මහ පොළවත්, ගහ කොළත් සියල්ලම ඔබ අවබෝධ කළා. මොකද මෙතන සතර මහා ධාතු අවබෝධ කරද්දී සියලුම රූපයන්ගේ සංයුතිය සතර මහා ධාතුවක් ඔබ සියල්ල අවබෝධ කළා. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකය ගැන හිතන්නේ නැතුව තමා තුලින් තමා මේ ධර්මය දකින්න කියලා. එතකොට තමා තුල සැඟවිලා තියෙන මේ ධර්මයේ තමාට මතු කරලා දෙන්නේ කවුද? ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගය සකස් කරගෙන සතර සටිපට්ඨාන ධර්මයන් වැඩිම තුල තමයි අන්න තමන් මේ ලෝක අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තමා තුලින් මතුවෙන්නේ. ඒ නිසා නිරේතුරුවම ගිහි පිංවතුල්ලා දක්ෂ වෙන්න භාවනාවක් කරද්දී අනිවාර්යෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතර සටිපට්ඨාන සූත්‍රයට අදාළව සතර සටිපට්ඨාන ධර්මයන් වඩන්න. තේරෙනවද? මොකද සමාජය තුල අප්‍රමාණ වූ එක 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 ආකාරي උගන්වීම් තියෙනවා. තේරෙනවද? ඒ නිසා ඕනෑම කෙනෙක්ගෙන් ඒ අවශ්‍ය අධ්‍යාපනය ලබන්න ලබලා ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සතර සටිපට්ඨාන සූත්‍රය පරිහරණය කරලා ප්‍රශ්නේ විසඳ ගන්න දක්ෂ වෙන්න ඕනේ. තේරුණාද? මොකද බුදුරජාන් වහන්සේ බොහොම සරලව බොහොම නිර්වුල් ආකාරයට සතර සටිපට්ඨාන ධර්මයන් වඩන හැටි සතර සටිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා. ඒ නිසා නිරේතුරුවම දැන් බුදුරජාන් වහන්සේ සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් මුලින්ම දේශනා කරන්නේ මොකද්ද? කායානුපස්සනාව. කායානුපස්සනාව කියලා බුදුරජාන් වහන්සේ කාරණා පහක් හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. පළවෙනි කාරණේ මේක දෙතිස් කුණුපයක් හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න කියනවා. දෙවෙනි කාරණේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස හැටියට ආයතන හයක් හැටියට ආයතන භාවනාව හැටියට මේකේ අනිත්‍යභාවය දකින්න කියනවා. තුන්වෙනි කාරණේ බුදුරජාන් වහන්සේ පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට සතර මහා ධාතුවක් හැටියට මේ රූපයේ අනිත්‍යභාවය
දකින්න කියනවා. හතර වෙනුව බුදුරජාන් වහන්සේ නිරතුරුවම ඉරියව් පවත්වන කයක් හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. පස් වෙනුව බුදුරජාන් වහන්සේ මරණානුස්සතියට හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. දැන් බලන්න ඔබ ආයතන භාවනාවක් හැටියට ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකිද්දි ඔබ දැස් දෙක පියාගෙන එරමිනිය ගොතාගෙන පුළුවන් නම් එරමිනිය ගොතා ගන්න, පුටුවක වාඩි වෙලා පුළුවන් නම් පුටුවක වාඩි වෙන්න වාඩි වෙලා සංසාර බය කියන දේ මොහොතක් නුවණින් මෙනෙහි කරලා බුද්ධානුස්සතිය මොහොතක් මෙනෙහි කරලා ඊට පස්සේ ඔබ ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. එතකොට ආයතන හැටියට ඔබ මේ රූපේ අනිත්‍යභාවය දකිද්දි මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන කාරණයන්ගේ අනිත්‍යභාවය නිරතුරුවම දකින්න. ඔබ මනසින් දකින්න මේ ඇස කියන කාරණය ඔබේ අම්මාගේ මව්කුසේ කලල රූපේ තිබුණා වූ ඇසත් මේ මොහොතේ තියෙන්නා වූ ඇසත් තව වයෝවෘද්ධභාවයට පත්වෙන්නා වූ තියෙන්නා වූ ඇසත් පිළිබඳ නිරතුරුම විදර්ශනා නුවණින් දකින්න. ඔබ මනසින් මේ ඇස ගලවලා අරන් බිමින් තියන්න. ඔබ මනසින් මේ කන ගලවලා අරන් බිමින් තියන්න. කන නාසය දිව ශරීරයේ මනස ගලවලා බිමින් තියන්න. දැන් ගොඩවල් කීයක් තියෙනවද? ගොඩවල් හයක් තියෙනවා. ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා, මනස තියෙනවා. දැන් මෙතන රූපයක් තියෙනවද? ඝන රූප සංඥාවක් ඔබට තියෙනවද? දැන් මෙතන ඝන රූප සංඥාවක් ඔබට නැහැ. මොකද මේ ඝන රූප සංඥාව ඔබ ආයතන හයක් හැටියට බිමට ගලවලා දාලායි තියෙන්නේ. මෙතන ඔබ මනෝමය කයකින් මනෝමය රූපයක් මවාගෙන මේ ඝන කය ඝන රූපය බිම කොටස් හයකට ගලවලා දාලා දැන් ඔබ මේ මනෝමය රූපයෙන් මේ බිම තියෙනා වූ කොටස් හය තුන හය දිහා බලන්න. ඔබ මේ ඇස දිහා බලන්න, මේ ඇස කුණු වෙනවා, නරක් වෙනවා, ගඳ ගන්නවා, ඕජාව ගලනවා, නිලමැස්ස වහනවා දකින්. මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය කුණු වෙනවා, නරක් වෙනවා, ගඳ ගන්නවා, ඕජාව ගලනවා, නිලමැස්ස වහනවා කියන කාරණේ දකින්. දකිමින් නිරතුරුවම මම මේ මගේ කරගෙන මම ජීවත් වෙන මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස නිරතුරුවම කුණු වීමට, ගඳට, දුර්ගන්ධයට, නිලමැස්සන්ට අයිති දෙයක් කියන කාරණේ දකින්. මේක කුණු වෙලා ගඳ ගහලා යද්දි කබරෝ ඇවිල්ලා කනවා, බල්ලෝ ඇවිල්ලා කනවා, මේක නුවණින් දකින්. එහෙම දකිද්දී අර කබර ගෝයාගේ තල ගෝයාගේ කුස තුල ඔබේ රූපය ඔබ දකින්. නිරේතුරුවම අර බල්ලෙක් ඇවිල්ලා ඔබේ ඇස් දෙක ගිල දමනවා දකින්. ඒ බල්ලාගේ අසූචිය තුලින් ඔබේ ඇස දකින්න ඔබ දක්ෂ වෙන්න. එනිසා නිරේතුරුව දකින්න ඔබ මේ මගේ කරගෙන ජීවත් වෙන ඇස කන නාසය දිව ශරීරයේ මනස අවසානයේ කුණු ගොඩක් බවට, කහල ගොඩක් බවට, ගඳ ගහන නිලමැස්සන් වහන සතුන්ගේ ආහාරයක් වෙන දෙයක් බවට දකින්. දැකලා අවසානයේ මේ ඇස කනනාසය දිව ශරීරයේ මනස මහ පොළවට පස් වෙනවා, සතර මහා ධාතුවට එකතු වෙනවා කියන කාරණේ දකින්. ඊට පස්සේ සතර මහා ධාතුවක් හැටියට මේ රූපය දකින්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන තැනදී අතෙන්දි කොටස් 6කට ශරීරය කැඩුවා, මෙතනදී කොටස් 4කට ශරීරය කඩන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඔබ ශරීරයේ තියෙන තද ස්වභාවය, ඒ කියන්නේ මේ මස් සම් මැට නහර මේ සියල්ලම එක ගොඩක් කරලා බිමට දාන්න, මානසින් ගලවලා බිමට දාන්න. ශරීරයේ තියෙනා වූ ආපෝ ධාතුව වැగిරෙන ස්වභාවය, ලේ සෙම් සොටු සරව මේවා තව ගොඩක් කරලා දාන්න. මේ ගොඩවල් දෙක තුලින්ම වායෝ ධාතුවත් තේජෝ ධාතුවත් දකින්න, ඒවා වෙනම ගොඩවල් ගහන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ ශරීරයේ කොටස් අතර බිමට ගලවලා දාලා මෙතන මනෝමය කයක් මවාගෙන මේ කොටස් අතරේ අනිත්‍යභාවය දකින්න. මේ පඨවි ධාතුව නිරේතුරුව කුණු වෙනවා, ගඳ ගහනවා, විනාශ වෙනවා, නිලමැස්ස වහනවා, සතුන් කනවා, අවසානයේ සතර මහා ධාතුවට එකතු වෙනවා කියන කාරණේ දකින්න. මේ ආපෝ ධාතුව නිරේතුරුව කුණු වෙනවා, ගඳ ගහනවා, විනාශ වෙනවා, පණුව ගහනවා, අවසානයේ මහ පොළවට පස් වෙනවා කියන කාරණේ දකින්න. මේ තේජෝ ධාතුව වායෝ ධාතුව බාහිර තේජෝ ධාතුවට වායෝ ධාතුවට මුහු වෙනවා නුවණින් දකින්. දැකලා මේ සතර මහා ධාතුව කෙරෙහි තියෙන තෘෂ්ණාව හීන කරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම මේක ඉරියව් පවත්වන කයක් හැටියට දකින්න කියලා. මොකද මේ මිනිස්සයා සත්වයා කියන්නේ කවුද? නිරේතුරුවම ඉරියව් පවත්වන්නා වූ කයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මා ඔබේ ජීවිතයේ ඔබ යම් කෙනෙකුට බැඳී ගියා නම් ඔබ ඒ බැඳී ගියේ කෙනෙක්ගේ ඉරියව්වක් නිසාමයි. එක්කෝ හිනාවක්, එක්කෝ ඇවිදීමක්, එක්කෝ කතාබහක්, මොකක් හෝ ඉරියව්වකට තමයි අපි කෙනෙකුට ජීවිතේ බැඳී ගිහිලා තියෙන්නේ. නමුත් ඒ ඉරියව්ව නිත්‍යද අනිත්‍යද? නිරේතුරුවම මේ සත්වයා මොකද්ද කරන්නේ? ඉරියව් පවත්වමින් ජීවත් වෙනවා.
ඒ පවත්වන ඉරියව් තව කෙනෙක් මගේ කර ගැනීම නිසා තෘෂ්ණාවෙන් බැඳීම නිසා අපි තෘෂ්ණාවෙන් බැඳිලා දුකට පත්වෙනවා. එනිසා නිරේතුරුව දකින්න සමාජයේ දෙස බලද්දි මිනිස්සේ දෙස බලද්දි ඒ මිනිස්සයා කියන්නේ අනිත්‍යභාවයට පත්වෙන ඉරියව් කයක් කියන කාරණේ නිරේතුරුව දකින්න. එදා අර කෝලිත උපතිස්ස කියන අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අර ගිරජ්‍ය සමජ්‍ය කියන සංදර්ශනේ බලන්න ගියා ගිහි කාලේ. ගිහි කාලේ ගිහිල්ලා සංදර්ශනේ බලනකොට දැන් එක නළු මහත් එක්ක එනවා. ඒ නළු මහත්මයා ඇවිල්ලා එයා ලස්සනට ඉරියව් පැවැත්වීමක් කරලා අප්පුඩි ගහන ඔයා පිටිපස්සට යනවා. ආයිමත් නිලි මහත්මියක් එනවා. එයත් ඇවිල්ලා මෙතන නිරේතුරුව ඉරියව් පවත්වන කයක් පෙන්නලා ඒ ඉරියව් පවත්වන කය පෙන්නලා අප්පුඩි ගහලා ඇතුළට යනවා. මේ දෙන්නා බලාගෙන ඉන්නවා මේ නළු මහත්තුරු නිලි මහත්තුරු ඇවිල්ලා මෙතන මොකද්ද කරන්නේ. නිරේතුරුවම අනිත්‍යභාවයට පත්වෙන ඉරියව් කයක් පෙන්නලා ඒ ඉරියව් කය කෙරෙහි අපි කෙරෙහි තෘෂ්ණාව ඇති කරලා අපිත් අකුසලයට යොමු කරලා අවසානයේ අපි තුල සකස් වෙන්නා වූ ඉරියව් කයත් අනිත්‍ය වූ ඉරියව් කවත් ඒගොල්ලෝ පෙන්වන්නේ අනිත්‍ය වූ ඉරියව් කයක්. නමුත් අනිත්‍ය වූ ඉරියව් කයක් නිසා දෙපාර්ශ්වයේම අකුසල් සිද්ධ කරගන්න. එතකොට මේ සාරිපුත්ත මේ මහරහතන් වහන්සේදා කෝලිත උපතිස්ස හැටියට මේ තරුණයෝ දෙන්න කල්පනා කරනවා මෙතන ගත යුතු දෙයක් නැහැ. මේ හැම කෙනෙක්ම ඒගොල්ලන්ගේ අනිත්‍ය වෙන ඉරියව් කය අපිට පෙන්නලා ඒ නිසා ඒගොල්ලොත් අකුසල් කරගෙන සංස්කාර කරලා භවයට යනවා. ඒවා බලලා අපිත් සංස්කාර රැස් කරගෙන අපිත් භවයට බලලා මේ ඉරියව්වල අනිත්‍යභාවය දැකලා කලකිරීම උච්ච වෙලා තමයි බුදුරජාණන් වහන්සේ හමුවට යන්නේ. එනිසා නිරේතුරුවම සමාජයේ දිහැ බලද්දී ඔබ වැඩිපුරම අකුසල් කරගන්නේ අනුන්ගේ ඉරියව් කය දෙස බලලමයි. තේරෙනවද? නමුත් ඒ අනුන්ගේ ඉරියව් කය එයට ඔහුට අයිතිත් නැහැ. ඒ නිසා සකස් කරගන්නා වූ ඉරියව් ඔබට අයිතිත් නැහැ. එනිසා අපි නිරේතුරුවම අපිට අයිති නැති ඉරියව්වක් නිසා නිරේතුරුවම භවයට යන සංස්කාරයන් රැස් කරගෙන සංසාර ගමන දික් කරගන්නවා. එනිසා නිරේතුරුව දකින්න බාහිර රූපයක ඉරියව්වක් දකිද්දිත් ඒ ඉරියව්ව අනිත්‍යයි කියලා දකින්න තමාගේ රූපය තුළින් ඉරියව් පවත්වද්දිත් සෑම මොහොතක මේ ඉරියව්ව අනිත්‍යයි කියලා දකිමින් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට හතර වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණානුස්සතිය හැටියට ජීවිතේ දකින්න කියලා. කායනුපස්සනාට අදාළව මරණානුස්සතිය හැටියට. මරණානුස්සතිය හැටියට ජීවිතේ දකින්නවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම අද ඔබ ජීවත් වෙද්දී හෙට ඔබ මිය යයි කියලා දකිමින් ජීවත් වෙන්න කියලා. සමහර මහත්තුරු ඇවිල්ලා අපිට කියනවා ස්වාමින් වහන්සේ මට දැන් අවුරුදු 30යි. මම තව අවුරුදු දෙකකින් කසාද බැඳලා විවාහ වෙලා දරුවෝ හදලා මම අවුරුදු 60 වෙනකොට මහාන වෙන්න යනවා කියලා. නමුත් ඒ වෙලාවේ මම කියන්නේ පුතේ ඔබ ඔහොම හිතුවොත් කවදාක්වත් ඔබ තුල ධර්මයක් වැඩෙන්නේ. මොකද ඔබ තව අවුරුදු 60ක් ඈතට බලාපොරොත්තු කන්දක් ගොඩ ගහගෙනයි ඉන්නේ. ඒ බලාපොරොත්තු කන්ද ගොඩ ගහගෙන ඉනිද්දී ඔබ යම් හේකින් හෙට මැරුණොත් ඔබට ඒ බලාපොරොත්තු අතහරින්න පුළුවන්ද? ඔබට ඒ බලාපොරොත්තු අතහරින්න බැහැ. ඒ නිසා නිරේතුරුවම ඔබ ගිහි පින්වතෙක් හැටියට බලාපොරොත්තු ඇති කරගන්න ඒක අත්‍යවශ්‍යයි. නමුත් බලාපොරොත්තු ඇති කරගන්නවා වගේම ඔබ නිරේතුරුව දකින්න හෙට උදේට මම මැරෙන්න පුළුවන්. තේනද? හෙට උදේට මම මැරෙන්න පුළුවන් කියන කාරණය දකිමිනුයි එයා අවුරුදු 60ක් ඈතට බලාපොරොත්තු ඇති කරගර යුත්තේ. මොකද එහෙම නැතුව හෙට උදේට මැරෙන්න කියන කාරණය දකින්න නැතුව එයා අවුරුදු 60ක් ඈතට බලාපොරොත්තු ඇති කරගත්තොත් යම් හේකින් එයා හෙට උදේ මැරුණොත් අර බලාපොරොත්තු කන්ද ඇතහරගන්න ඒ නිසාම එයා අප්‍රමාණ දුකකටයි මරණයෙන් පස්සේ වැටෙන්නේ. තේනද? ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ මේ මරණානුස්සතිය අපිට දේශනා කරන්නේ කුමක් නිසාද? මෙලව ජීවිතේ ශක්තිමත් කර ගැනීම උදෙසායි. මොකද අපි හෙට මැරෙනවා කියන කාරණය දකිනවා නම් අපි අද මොකද්ද කරන්නේ? හෙට කරන්න තියෙන දේ අද ශක්තිමත්ද කරනවා නේද? හෙට කරන්න තියෙන දේ අද ශක්තිමත්ව කරනවා. දරුවන් උදෙසා, බිරිඳ උදෙසා, රට රාජ්‍ය උදෙසා, තමන් උදෙසා හෙට කරන්න තියෙන දේ අද අපි ශක්තිමත්ව කරනවා. තේරෙනවද? එතකොට හෙට තියෙන දේ අද ශක්තිමත්ව කිරීම ධනාත්මක දෙයක්ද ඍණාත්මක දෙයක්ද? ධනාත්මක දෙයක්. තේරෙනවද? නමුත් අපි හෙට මැරෙන්නේ නැහැ. හෙට නොමැරෙන තැනදී ආයිමත් හෙට අපි චිත්තයක් ඇති කරගන්නවා අපි අනිද්දා මැරෙයි කියලා. තේරෙනවද? අනිද්දා මැරෙයි කියලා චිත්තයක් ඇති කරගෙන අපි ආයිමත් මොකද කරන්නේ? අනිද්දා කරන්න තියෙන දේ හෙට කරනවා. එතකොට ඒක ධනාත්මක දෙයක්ද ඍණාත්මක දෙයක්ද? ධනාත්මක දෙයක්. එනම් මරණානුස්සතිය වඩනවා කියන එක
ධනාත්මක දෙයක්ද ඍණාත්මක දෙයක්ද ධනාත්මක දෙයක්. නමුත් සමහරු මේ උතුම් ධර්මය නිරේතුරුවම අන්තවාදීව ගන්න. තේනද? ධර්මය හැම වෙලාම මධ්‍යම ප්‍රතිපදාවට අදාළවයි ජීවිතයට එකතු කරගන්නවා. මධ්‍යම ප්‍රතිපදාවට අදාළ නොවී අන්තයන්ට බරවී ධර්මය ගත්තොත් ඒ නිසා ධර්මයත් විවේචනයට ලක් වෙනවා. සමහරු මරණානුස්සතිය වඩනවා කියලා එයා හරියට රැකියාව කරන්නේ, හරියට ව්‍යාපාරය කරන්නේ, එයා බිරිඳට දරුවාට හරියට සලකන්නේ නැහැ, හරියට කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ පිරිසිදු වෙන්නේ නැහැ, අනේ මේවා වැඩක් නැහැ, මේවා මැරෙනවා කියලා සියල්ල අතහැරලා ඒක ඇවිල්ලා අන්තයක්. ඒක කවදාකවත් ධර්මයක් නෙමෙයි. මරණානුස්සතිය වඩන කෙනා මධ්‍යම ප්‍රතිපදාව තුල, මැද මාවත තුල බොහොම පෞරුෂත්වයෙන් ජීවත් වෙන කෙනෙක්. තේනවා? මොකද එයා හෙට මැරෙනවායි කියන කාරණය දකිමින් අද කළ යුතු දේ ශක්තිමත්ව කරනවා. එතකොට එහෙම වඩමින් ඔබ හැමදාම හිතන්නේ හෙට දවසේ මම මිය යන්න පුළුවන්. ඒ නිසා මම අද දවසේ කළ යුතු දේ ශක්තිමත්ව කරනවා. එහෙම කුසල් දහම් වඩමින් ඔබ නිරේතුරුව දකින්න ඔබ මැරෙනවායි කියන කාරණය දකින්න. රෝගී භාවයට පත්වෙලා ඔබ මැරෙනවා නුවණින් දකින්න. ඒ මැරුණාට පස්සේ ඔබේ දේහය එම්බාම් කරනවා මල්සාලාවේ නුවණින් දකින්න. ඒ දේහය පෙට්ටියේ තියාගෙන ඔබේ ගෙදර සාල මැද්දේ තියලා තියෙනවා නුවණින් දකින්න. ඔබේ ඥාතීන් හිතවතුන් ඇවිල්ලා ඒ දේහයට ඒ පෙට්ටියට ගරු කරනවා නුවණින් දකින්න. අවසානයේ දේහය ඔසවාගෙන ඥාතීන් සුසාන භූමියට ගිහිල්ලා දානවා නුවණින් දකින්න. දැකලා අර ආදාහනාගාරය තුල, එහෙම නැත්නම් ඒ දරසෑය තුල ඔබේ දේහය ගිනි තියෙනවා දකින්න. අවසානයේ ඒ දේහය මහ පොළවට පස් වෙනවා දකින්න කියලා තියෙනවා. තේන්නාද? දැන් මං ඔබෙන් ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් 100 කෙනෙක් හිටියා කියලා ඔබ මොකද කියන්නේ? මට ආච්චි කෙනෙක් 100 කෙනෙක් කියලායි ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිට 100ට S2ක් තිබ්බාද කියලා ඔබ මොකද කියන්නේ? ඒ ආච්චිට 100ට S2ක් තිබ්බා කියලායි ඔබ කියන්නේ. එහෙමනම් මං ඇහුවොත් ඒ ආච්චිගේ 100ගේ S2 මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා ඔබ මොකද්ද කියන්නේ? ඒ ආච්චිගේ 100ගේ S2 මහ පොළවට පස් වෙලයි තියෙන්නේ. එනම් බලන්න ඔබේ ආච්චිට 100ටත් මේ වගේම රූපයක් තිබ්බා. මේ රූපය මේ වෙලාවේ කොතනද තියෙන්නේ? මහ පොළවට පස් වෙලයි තියෙන්නේ. ඒ නිසා නිරේතුරුවම ඔබ දකින්න මේ ඇස, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය මහ පොළවේ පස් ගොඩක් කළ දකින්න ඔබ දක්ෂ වෙන්න. ඔබ S2 පියාගෙන ඔබ අතීතයේ හිටියා වූ ආච්චි සිහිපත් කළා, 100 සිහිපත් කළා, ලොකු අම්මා මහප්පා සිහිපත් කළා, අතීතයේ මැරුණා වූ ඔබේ ඥාතීන් හිතවතුන් සිහිපත් කරලා ඔබේ පවුලේ සුසාන භූමියේ තියෙන පස සිහිපත් කරගන්න. ඔබේ පවුලේ සුසාන භූමියේ පස කියන්නේ මොකද්ද? ඔබේ අතීතයේ හිටියා වූ ඥාතීන්ගේ රූපේ යථා ස්වභාවයයි නේද? ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න මේ ඇසත් මහ පොළවේ පසත් සංසන්දනාත්මකව දකින්න. මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනසත් මහ පොළවේ පසත් එකක් කොට දකින්න දක්ෂ වෙන්න. මොකද අවසානයේ මේ රූපේ අයිති වෙන්නේ මහ පොළවේ පසටයි. එනිසා ඔබ හිතන්න දැන් භික්ෂුවක් හැටියට මම ඔබට මේ මොහොතේ බණ කියනවා. ඔබ හිතන්න මේ භික්ෂුව තව මොහොතකින් අපවත් වෙනවා. භික්ෂුව අපවත් වුණාට පස්සේ පිංගතුල්ලා මොකද කරන්නේ? දරසෑයක් හදලා මේ රූපය ගිනි තියලා දානවා. දැන් මේ දරසෑය මත මේ රූපය ගිනි ගනිද්දී භික්ෂුවගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ගිනි ජාලා ඇවිදමින් නගිනවා. මේ භික්ෂුවගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ගිනි ජාලා ඇවිලමින් ගිනි ගත්තත් ඔබ ඒ ගින්දරට හාමුදුරුවෝ කියලා කියනවාද? හාමුදුරුවෝ කියලා කියන්නේ හාමුදුරුවන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසයි මේ ගිනි ගන්නේ. නමුත් ඒ ගින්නට ඔබ කවදාකවත් හාමුදුරුවෝ කියලා කියන්නේ? ඔබ කියන්නේ ඒ ගින්නට තේජෝ ධාතුව කියලා. එතකොට හාමුදුරුවන්ගේ මේ ශරීරයට මේ ගිනි ඇවිලෙන්නේ, ගිනි ඇවිලෙන්නේ මේ මස්සොල තියෙන තෙල් මතුවෙවි මතුවෙවි මේ තෙලටයි මේ ගිනි ඇවිලෙන්නේ. නමුත් ඒ තෙලට ඔබ හාමුදුරුවෝ කියනවාද? ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. මේ හාමුදුරුවෝ ගිනි ඇවිලෙමින් ගිනි ඇවිලෙමින් දුන් ජාලාවක් නැගෙනවා. ඒ දුමට ඔබ හාමුදුරුවෝ කියනවාද? ඒ දුමට ඔබ කියන්නේ වායෝ ධාතුව කියලා. අවසානයේ මේ හාමුදුරුවෝ ගිනි අරගෙන ගිනි අරගෙන ඉවර වෙලා අලු ටිකක් ඉතුරු වෙනවා, ඇට ටිකක් ඉතුරු වෙනවා. ඒ අලු ටිකට ඇට ටිකට ඔබ හාමුදුරුවෝ කියනවාද? ඔබ කියන්නේ පටවිය කියලායි. දැන් මේ මොකද්ද උනේ? හාමුදුරුවන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස එක මොහොතකින් ගින්දර බවට, අලු බවට, දුම් බවට, තෙල් බවට පත් වුණා. මොකක්ද මේ අපි දැක්කේ? හාමුදුරුවන්ගේ ඇස එක මොහොතකින් ගින්දර වුණා රූපේ අනිත්‍යභාවය. හාමුදුරුවන්ගේ කන, නාසය, දිව, ශරීරය, මනස එක මොහොතකින් අලු බවට පත් වුණා, දුම් බවට පත් වුණා, ඇටකටු ගොඩක් බවට පත් වුණා. මොකක්ද මේ දකින්නේ? රූපේ අනිත්‍යභාවය.
හිතේනාද. එනිසා නිරේතුරුවම දෑස් දෙක පියාගෙන මේ ඇස පස් ගොඩක් කල්ල දකින්න, ඒක තමයි යථාර්ථය. නිරේතුරු ඇස් දෙක පියාගෙන මේ රූපය ගිනි ගොඩක් දුමක් මහපොළවේ තින පසක් කරලා දකින්න, ඒකයි රූපේ ස්වභාවය. එනිසා නිරේතුරුවම කායානු පස්සනාවට අදාළව සතර සරිපට්ඨානට අදාළව කායානු පස්සනාව වඩද්දී නිරේතුරුව මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව හීන වෙන දිසාවට රූපය විදර්ශනානුවනි තමාගේ රූපය විදර්ශනානුවනින් දකිනවා වගේම අරමුණු වෙන්නා වූ සෑම රූපයක්ම විදර්ශනානුවනි මුලින් ඔබ වඩාත් කැමැති කරන ප්‍රිය කරන රූපයන් විදර්ශනානුවනින් දකින්න ඔබ අකමැති කරන රූපයන් විදර්ශනානුවනින් දකින්න තිරිසන් ලෝකයේ සතෙක් දැක්කත් බල්ලෙක් දැක්කත් පූසෙක් දැක්කත් හරකෙක් දැක්කත් ඒ සතාසුලින් අර ආකාරයෙන් මේ සතාගේ රූපය විදර්ශනානුවනි දෙවියෙක් කියන කාරණය සිහිපත් වුණත් බ්‍රහ්මයෙක් කියන කාරණය සිහිපත් වුණත් සතර අපායේ ප්‍රේතෙක් නිරිසතෙක් කියන කාරණය තිබුණත් ඒ නිරිසතා තුළිනුත් ඒ රූපය කායනු පසනාට යොමු කළ බලන් බලමින් නිරේතුරුවම රූපය කෙරේ තියෙන තුෂ්ණාව හීන කරගන්න. මේ ආකාරයෙන් මේ ලස්සන රූපයක් දරාගෙන ඉන්න ඔබ මේ රූපය සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව කායනු පස්සනාවෙන් විදර්ශනානුවනින් දකිනවා වගේම ඔබ නිරේතුරුව දක්ෂ වෙන්න අර සශ්‍රීක දිව්‍ය තලවෙල ඉන්න දිව්‍ය රූප මනසින් මවාගෙන ඒ දිව්‍ය රූපවල කායානු පස්සනාවට අදාළව ඒ රූපත් අනිත්‍යභාවයට පත්වෙනවා. ඒවත් ආයුෂ පිරිහෙනකොට ඒවා දාඩිය දානවා, ගඳ ගහනවා, මල් පරවෙනවා, දිව්‍ය සලු කිලිටු වෙනවා, ඒ දෙවිවරු හඬාගෙන දිව්‍ය ලෝකලින් චුත වෙනවා දකින්. අර රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල ධ්‍යාන සුවයෙන් වැඩඉන්න බ්‍රහ්මයෝ ඒ ධ්‍යාන සුවය අනිත්‍යභාවයට පත්වෙනකොට ආයිමත් ඒවැයින් කඩාගෙන සතරාපායන්ට කාමලෝකයන්ට වැටෙනවා නුවනි දැකලා ඔබ ආසකරන ආසකරන අනාගතයේ බලාපොරොත්තු වෙන යම් රූප තියෙනවනම් ඒ සෑම රූපයක්ම විදර්ශනානුවනි දකින්. එතකොට එහෙනම් පළවෙනි ඔබ ආයතන හයක් හැටියට මේ රූපය දකිනවා. ඇස කන නාසය දිව ශරීරය මනස හැටියට මේ රූපය දකිනවා. දෙවනුව සතර මහා ධාතුවක් හැටියට මේ රූපය අනිත්‍යයි කියලා දකිනවා. ඊළඟට නිරේතුරුව ඉරියව් පවත්වන කයක්. මේක නිරේතුරුව ඔබලා විවේකීව ඉන්න වෙලාවට වඩන්න පුළුවන් දෙයක්. මොකද අද සමාජයේ වැඩියෙන්ම සත්වයා බැඳිලා යන්නේ. ඒ බැඳීම නිසා සමාජයේ සත්වයා වැඩිපුරම දුකටපත් වෙන්නේ ඉරියව් වලට බැඳීම නිසාමයි. විශේෂයෙන්ම තරුණ පරපුර මේ ගැන හිතන්න ඕනේ. ඔබලා සමාජය තුල සිල්පද බිඳීම් වලට ලක් වෙනවා නම්, වැරදි ක්‍රියාවන්ට ලක් වෙනවා නම්, අසරණ භාවයන්ට ලක් වෙනවා නම්, ඒ සෑම දෙයකටම ලක්ුණේ අනුන්ගේ අනිත්‍ය වෙන ඉරියව් කයක් නිත්‍ය වශයෙන් ගැනීම නිසාමයි. එනිසා ඉරියව් කයක් දකින මොහොතේම ඒ ඉරියව්ව මායයා හැටියට දකින්න. මොකද ඒ ඉරියව්ව අනිවාර්යයෙන්ම ඔබව අප්‍රමාණ කල්ප ගානක සතරපා දුකකට ඔබව දාන්න පුළුවන්. එනිසා ඉරියව් කයක් කියන කාරණය නිරේතුරුව දකින්න, ඊළඟට මරණානුස්සතිය හැටියට දැකලා මේ ශරීරයේ අවසානයේ මහ පොළවට පස් වෙනවා දකින්න, ඔබේ අතීත ඥාතීන් මතක් වෙද්දී ඒ මතකය තුළ ඔබේ පවුලේ සුසාන භූමියේ පස සිහිපත් කරගෙන මේ රූපය කොයිසම් අනිත්‍ය වෙනවාද කියන කාරණය දකින්න. ඒ වගේම මේ සතර මහා ධාතුවක් වැඩෙනවා වගේම මේක කුණුප 32ක් හැටියට දෙතිස් කුණුපයක් හැටියටත් කෙස් ලොම් නිය සම් දත් හැටියට මේ කුණුප කොටස් 32 නුවණින් දකිමින් තමන් රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳගන්න. එතන තමයි සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව බුදුරජාන් වහන්සේ කායානුපස්සනාවට ඔය කාරණා පහ තියෙනවා. තේරෙනවද? එනිසා නිරේතුරුවම මේ කාරණා පහ මුල් කරගන්න. මේ කාරණා පහ මුල් කරගන්න නම් මුලින්ම ඔබ ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරන්න. පරිපූර්ණ කරලා සකස් වෙන සම්මා සතියයි ඔබව රූපේ අනිත්‍යභාවයට යොමු කරන්නේ. එහෙම රූපේ අනිත්‍යභාවය දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා චිත්තානුපස්සනාව වඩන්න කියලා. චිත්තානුපස්සනාව කියද්දී සිතේ අනිත්‍යභාවය කියන කාරණේ මතු කරලා ගන්න. එතකොට දැන් සිතක් කියන්නේ මොකද්ද? අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත් තුන එකතු වෙනවා. අධ්‍යාත්මික රූපය කියන්නේ ඇස, බාහිර රූපය කියන්නේ ඇසට අරමුණු වෙන රූපය. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත් එකතු වෙන තැන පස්සේ කියලා කියනවා. තේරෙනවද? පස්සේ කියන්නේ මොකද්ද? දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණය. යමක් දැක්කාද, ඇසුණාද, දැනුණාද, ඒ කියන්නේ පස්සේ. තේරෙනවද? නිරේතුරුවම පස්සේ සිද්ධ වෙන මොහොතේම අපි මොකද්ද කරන්නේ? දැක්ක දේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. තෘෂ්ණාවෙන් තෙත් කරලා අපි ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගෙන භවයට යන්නා වූ සංස්කාරයක් රැස් කරනවා.
එනිසා නිරේතුරුවම හිත දෙස බලාගෙන ඉඳලා දැක්කා කියන තැන නවතින්න. තේරෙනවද? දැන් ඔබලා යම් දවසක උතුම් රහත් ඵලයට පත් වුණොත් ඒ රහතන් වහන්සේටත් ඇසක් තියෙනවා. ඒ රහතන් වහන්සේත් ඇසෙන් රූප දකිනෝ. දැක්කත් රහතන් වහන්සේ දැක්කා කියන තැන නවතිනෝ. ඒ දැක්ක දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. රහතන් වහන්සේටත් කනක් තියෙනවා. රහතන් වහන්සේත් කනෙන් ශබ්ද අහනවා. ඇසුනා කියන තැන නවතිනවා. ඇලීම් ගැටි උපේක්ෂාවන් සකස් කරගන්නේ නැහැ. රහතන් වහන්සේත් මනෝවිඤ්ඤා මනස තියෙනවා. ඒ තුලින් සිතුවිලි සකස් වෙනවා. ඒ සිතුවිලි සකස් වුණත් රහතන් වහන්සේ ඒ සිතුවිලි ඇලීම් ගැටි උපේක්ෂාවෙන් තෙත් කරන්නේ දැක්කා ඇසුනා දැනුනා කියන තැන සකස් වෙනවා. ඒ නිසා දෑස් දෙක පියාගෙන මුලින්ම කායानुපස්සනාව හොඳින් පුහුණු වෙලා ඊට පස්සේ ඇස් දෙක පියාගෙන හිත දෙස බලාගෙන ඔබ යමක් දැක්කාද ඇසුනාද දැනුනාද දැක්කා ඇසුනා දැනුනා කියන තැන නවතින්න. තේරෙනවද? දැක්කා කියන තැනදී නවතින්න. දැනුනා ඔබට ලෝභ සිතක් ද්වේෂ සිතක් මෝහ සිතක් සකස් වුණොත් දැනුනා කියන තැන නවතින්න. විතර්ක සකස් කරගන්න යන්න. තෘෂ්ණාවෙන් තෙත් කරගන්න එපා. තෘෂ්ණාවෙන් තෙත් කරගත්තොත් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වෙනවා. සකස් වුණ තැනදී අනිවාර්යයෙන්ම භවයට යන වූ සංස්කාරය රැස් වෙනවා. ඒ නිසා ඇස් දෙක පියාගෙන හිත දිහා බලලා සකස් වෙන සෑම හිතක්ම අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? ඒක චිත්තානුපස්සනාවට අයිති වෙනවා. නමුත් චිත්තානුපස්සනාව වඩන්න නම් කායානුපස්සනාව අනිවාර්යයෙන්ම පුහුණු වෙලා ඉන්න ඕනේ. මොකද රූපය ඇසුරෙනුයි පස්සේ සකස් වෙන්නේ. ඒ නිසා කායානුපස්සනාව හොඳින් පුහුණු වෙලායි ඔබ චිත්තානුපස්සනාවට යන්න ඕනේ. කායානුපස්සනාවේදී රූපයේ අනිත්‍යභාවය දැකලා හොඳින් හුරු වුණාට පස්සේ දෑස් දෙක පියාගෙන මේ සකස් වෙන්නා වූ සෑම සිතුවිල්ලක අනිත්‍යභාවය දකින්න. දැන් ඔබ හිතන්න අද උදේ ඉඳන් මේ වෙනට ඔබට සිතුවිලි කීයක් ඇති වෙන්නේ නැද්ද කියලා? සිතුවිලි දහස් ගාණක් ඇති වුණා. දැන් උදේ නැගිටින්න කියලා හිත කිව්වා, වතුර එකක් බොන්න කියලා හිත කිව්වා, තේ බොන්න කියලා හිත කිව්වා, දැන් මෙහෙට එන්න කියලා හිත කිව්වා. නමුත් උදේ නැගිටින්න කියපු හිත දැන් තියෙනවද? තේ බොන්න කියපු හිත දැන් තියෙනවද? මෙහෙට එන්න කියපු හිත දැන් තියෙනවද? සකස් වුණා වූ සෑම හිතක්ම අනිත්‍ය වුණා. අනිත්‍ය වුණේ ඔබව ක්‍රියාත්මක භාවයට පත් කළා. තේරෙනවද? සකස් වෙච්ච සෑම සිතක්ම අනිත්‍ය වුණා. සිත අනිත්‍ය වුණේ ඔබව ක්‍රියාත්මක භාවයට පත් කළා. මෙහෙට එන්න කියලා හිත සකස් වුණා. මේ හිත අනිත්‍ය වුණා. ඔබ දැන් මෙහෙට ආවා. එහෙනම් සකස් වෙන සෑම හිතක්ම අනිත්‍ය වෙනවා ඔබව ක්‍රියාත්මක භාවයට පත් කරලා. ක්‍රියාත්මක භාවය නිසා එක්ක කුසලයක් සිද්ධ කරගන්නවා, එක්ක අකුසලයක් සිද්ධ කරගන්නවා. දැන් මේ මෙතෙන්ට ඇවිල්ලා මේ මොකද්ද සිද්ධ වෙන්නේ? කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. කාට හරි බයින් යන්න ඕනේ කිව්වනම් මොකද්ද සිද්ධ වෙන්නේ? අකුසලයක්. එහෙනම් සකස් වෙන සෑම හිතක්ම අනිත්‍ය වෙනවා ඔබව ක්‍රියාත්මක භාවයට පත් කළා. ඔබව ක්‍රියාත්මක භාවයට පත්වීම නිසා එක්ක කුසලයක් සිද්ධ වෙනවා, එක්ක අකුසලයක් සිද්ධ වෙනවා. කුසල අකුසල කියන්නේ මොනවද? සංස්කාර. සංස්කාරවල ස්වභාවය මොකද්ද? අපිව භවයට අරන් යන. එහෙනම් බලන්න අපි සකස් කරගන්නා වූ සෑම සිතුවිල්ලක්ම නිත්‍ය වශයෙන් ගන්න මොහොතක් පාසා භවයට යන්නා වූ සංස්කාරයක් සෑම නිමේෂයකදීම අපි රැස් කරනවා. එහෙනම් ඔබ ඇස් දෙක පියාගෙන පැය භාගයක් මේ සකස් වෙන සෑම හිතක්ම ඔබ අනිත්‍යයි කියලා දැක්කනම් ඒ පැය භාගය තුල ඔබ භවයට යන සංස්කාරයක් රැස් කරනවද? නැහැ. තේනවා රැස්ුනේ? නැහැ. ඒ නිසා නිරේතුරුවම ඇස් දෙක පියාගෙන සකස් වෙන හිතේ අනිත්‍යභාවය දකින්න. ඒ හිත පංච නීවරණයක් වේවා, සප්තබොජ්ජංගයක් වේවා, නිරේතුරුවම ඒ හිතේ අනිත්‍යභාවය දකිමින් ඉන්න චිත්තානුපස්සනාව වෙනවා. දැන් ඔබ මුලින් කායානුපස්සනාවට ආවා, චිත්තානුපස්සනාවට ආවා. දැන් ඔබ හිත දෙස බලාගෙන සකස් වෙන හිත අනිත්‍ය වශයෙන් දකිමින් චිත්තානුපස්සනාව තුළ ඉන්න. ඔබ චිත්තානුපස්සනාව තුළ ඉද්දී ඔබට දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ අනිත්‍යයි කියලා දකින්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඔබේ හිතේ විසිරීමක් නිසා ඔන්න මොකද කරන්නේ? දැක්කා කියන තැන නවතින්න බැරි වුණා. සිත සකස් වුණා කියන තැන අනිත්‍යයි කියලා දකින්න බැරි වෙච්ච තැන මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම විඳීම සකස් වෙනවා. විඳීම කියන්නේ මොකද්ද? ඇලීම, ගැටීම, උපේක්ෂාව. එක්ක දුක් වේදනාවක්, එක්ක සැප වේදනාවක්, එක්ක උපේක්ෂා සාගත. දැන් කුමක් නිසාද වේදනාව සකස් වුණේ? පස්සේ අනිත්‍යයි කියලා දකින්න බැරි වුණා. තේරෙනවා? දැක්කා, ඇසුණා, දැනුණා කියන තැන නවතින්න බැරි වුණා. අනිවාර්යයෙන්ම සිත සකස් වුණා. සිත සකස් වෙද්දී වේදනාව ඇති වුණා. වේදනාව කියන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන්. දැන් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් ඇති වුණාට පස්සේ කරන්න දෙයක් තියෙනවද? එහෙනම් ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාව අනිත්‍යයි කියලා දකිනවා. දැන් මුලින් සිතේ අනිත්‍යභාවය දැක්කා. දකිමින් ඉන්නකොට එකපාරට අපිට ඒ හිත අනිත්‍යයි කියලා දකින්න බැරි වුණ තැන අනිවාර්යයෙන්ම මේ හිත ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ට
ඒ ඇලීම් ගැටියම් උපේක්ෂාවන් අන්න එතකොට අනිත්‍යයි කියලා දකින්න. එතකොට ඒක වේදන අනුපස්සනාවට වැටෙනවා. දැන් මුලින් චිත්තානුපස්සනාව වැඩුවා. චිත්තානුපස්සනාවේදී හිත නතර කරගන්න බැරි වුණා. හිත ඇලීම් ගැටියම් උපේක්ෂාවට ගියා. ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාවේ අනිත්‍යභාවය දකින්නවා. තේරෙනවද? දැන් ඔබ සිත අනිත්‍යයි කියලා දකින්නත් බැරි වුණා ඔබට. ඇලීම් ගැටීම් උපේක්ෂාව අනිත්‍යයි කියලා දකින්නත් බැරි වුණා. අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධයක් සකස් වුණා. ඒ කියන්නේ එක්කෝ සප්තබොජ්ජග්ගයන් සකස් වුණා, එක්කෝ පංච නීවරණයක් සකස් වුණා. අන්න එතෙන්දි දැන් සකස් වෙලා ඉවරයි කරන්න දෙයක් නැහැ. එහෙනම් සකස් වුණා වූ ඒ සියල්ලම ධම්මානුපස්සනාව හැටියට දකින්න. තේරෙනවද? දැන් සමහරු භාවනා කරන්න ගිහිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මගේ හිත විසිරෙනවා. විත විසිරුණාට පස්සේ මම අප්‍රමාණ දුකටපත් වෙනවා, ගැටෙමින් ඉන්නවා කියලා. නමුත් ඇයි ඒ ගැටෙන්නේ, ඇයි දුකටපත් වෙන්නේ? ඒ ගැටෙන හිත යා ධම්මානුපස්සනාවට යොමු කළේ නැහැ. එනිසා ඔබ මුලින්ම චිත්තානුපස්සනාව තුළ හිත පළවෙනි තැන නතර කරගන්න හදන්න. බැරි වුණොත් ඇලීම් ගැටීම් උපේක්ෂාවට යනවා. එතකොට වේදනානුපස්සනාවෙන් ඒ හිත දකින්න, වේදනාවේ අනිත්‍යභාවය දකින්න. එතනෙනුත් නතර බර වෙනවත් අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිමින් ධම්මානුපස්සනාවට යන්න. එතකොට ඔබ දකින්න ඕනේ ඔබ තුළ වැඩෙන කායානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් වේදනානුපස්සනාවත් තුනම වැඩෙන්නේ ධම්මානුපස්සනාව හැටියට. මොකද මේ සියලු ධර්මතාවයන් අනිත්‍ය වූ දේවල්. එනිසා ඔබ නිරේතුරුව දකින්න අතීතයේ ඔබෙන් සිල්පදයක් බිඳුණත්, අතීතයේ ඔබෙන් වැරදි වුණත්, අතීතයේ ඔබේ භාවනා කරන්න ගිහිල්ලා හිත විසිරුණත් ඔය කිසිම දෙයකට ගැටෙන්න යන්න එපා. ඒ සෑම සිතක්ම ධම්මානුපස්සනාවට යොමු කරලා මේ සෑම සංස්කාරයක් මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියලා දකින්න. ඉතින් ඔතන තමයි බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨානට අදාළව අපිට දේශනා කරන්නේ. මුලින් කායානුපස්සනාව තුළ ශක්තිමත් වෙන්න, එතන ශක්තිමත් වෙලා සිතේ අනිත්‍යභාවයත්, ඇලීම් ගැටීම් උපේක්ෂාවෙන්ගේ අනිත්‍යභාවයත්, ඒ වගේම මේ සකස් වෙන සෑම පංච නීවරණයක් වේවා, සප්තබොජ්ජංගයක් වේවා, මේ සෑම ධර්මතාවයකම අනිත්‍ය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංගතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න අද පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ ලෝතුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ